ඔන්න අත්තර සමාජ සත්කාරක පදනමින් අද ඇවිල්ලා තියෙනවා ගලිගමුව මේ අටාල වත්ත කියන ප්‍රදේශයේ. ඉතින් අපේ දවිද ජනතාව ගොඩක් ඉන්න ප්‍රදේශයක්. ඉතින් වත්තා මේ වත්තට ඇවිල්ලා තමයි අපි ප්‍රසාරණ කරන්නේ. ඉතින් මිනිස්සුල ගාමට අදාළව තමයි අපි මේ දැනුවත් කිරීම සම්බන්ධ කරන්නේ. ඒ අතරතුර අපි තවත් ආහාර පරීක්ෂණය සම්බන්ධයෙන් වැඩසටහනකුත් මෙතන ස්ථානයේ මේ සිද්ධ කරනවා. ඉතින් මෙහිම ජනතා විද්‍යාලම සුහද සීලීව අපිට ආමන්ත්‍රණය කරලා මෙතන වැඩේ වැඩකටයුතු සහභාගි වෙනවා. ඉතින් අපි හිතනවා මේ අටාල වත්ත තුළ අපිට ඉදිරි ගමනක් තියෙනවා. අත්තල සමාජ සත්කාරක පදනම නිරන්තරයෙන් මෙහිදී අත්තල මුන්ට අත්තල ගන්න අපි සූදානම් කියලා සඳහන් කරනවා. අපි බලමු තවත් දේවල් අපි තවත් ඉදිරි දිනවලදී මේ වත්ත තුළ වැඩසටහන් කීපයක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තියෙනවා ගොඩක් කට්ටිය අපිත් එක්ක එකතු වෙන. අපි ඉස්සරහට ඔයාලත් එක්ක එකතු වෙලා මේ වගේ තැන්වලදී වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. කරපු වැඩසටහන තාක්ෂකයි කියලා මේ සිවලිංග මහත්මයා ගොඩක් උදව් කරා. මෙයා මෙතනට සහභාගි වුණා. දැන් අපි පල්ලෙහා ඉඳලා ආවට මම දන්නේ නැහැ කවුද කියලා. අපි දෙන ට්‍රිවිල් එකේ ආවා. ඒත් දන්නේ නැහැ. ඉතින් මෙතන එනකොට තමයි දැනගන්නේ මේ තමගේ මේ මිත්‍රයෙක් කියලා. ඉතින් මේ සිවලිංග මහත්මයා ඉස්සරහට අපි උදව් කරා ගොඩක් දුරට. දැන් අදින් හිටපු අපේ සම්බන්ධීකාරකවරු විවිධ හේතුන් මත يعني වැඩි හරියට ක්‍රමවත්ව සිද්ධු වුණේ අද. එනකන් මේ දේ පොඩි බාධා තැතිනා හැටේට. ඉතින් අද සිවලිංග මහත්ත සම්බන්ධ වුණා. දිගට මම හිතා සිවලිංග මහත්ත එක්ක එකතු වෙලා ඔයාලා ගම සහ අපිව සම්බන්ධ කරන් ලොකු දායකත්වයක් දක්වයි මේ සිවලිංග මහත්ත කියලා. ඉතින් අපි දැන් අත්වල සමාජ සත්කාරක පදනම ඔස්සේ මේ දේවල් විවිධ දේවල් හැමදාම හැම මාසෙම ඔයාලට ගෙන එනවා. ඉතින් අද යෝජනා වුණා ඔයාලගේ අතරින්ම විවිධ වැඩසටහන් මේ මේව දේවල් අපිට හොඳයි කියලා කරනවා නම් ඉතින් ඉස්සරහට අපි කරමු. තරුණයෝ මේ වැඩි අපි සම්බන්ධ කරගමු. අපේ මාසේ අපි තරුණයෝගේ වැඩසටහන් තමයි අපි යොමු කියලා තරුණයන් තමයි වැඩසටහන් කරන්න කියලා අපි හිතාගෙන ඉන්නේ සංවිධානයක් විදියට. ඒකට මීට වැඩිය මෙතනත් මේ ඉන්න කට්ටිය ඉතින් එයාලට තව මෙතන සහෝදර සහෝදරියෝ එකතු කරගත්ත නම් හොඳයි. ඉතින් මේ වගේ වැඩසටහන් ටිකක් යමු. රාජ්‍ය පැත්තෙන් අපි දුවන වැඩසටහන් ටිකක් තව කරගෙන යමු. ඉතින් ඔයාලගේ යෝජනා එන්න ඕනේ මොනවද අපි ඉස්සරහට මොනවද කරන්න කියලා. ඒකට ඒ වගේම තමයි රටගේ පවුල් වල ඉන්න කට්ටිය අපිට සම්බන්ධ කරගන්න. ඒකට ඔයාලා දන්න කට්ටිය මේ කෑකල් දිස්ත්‍රික්කේ තව කවුරු හරි ඉන්නවා නම් කොහේ හරි කමන්නේ ලංකාවේ කොහේ හරි කමන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන රට ගිහිල්ලා ප්‍රශ්නයක් තියෙන මොනවා හරි මුදල් සම්බන්ධව ප්‍රශ්න තියෙන එයාලා අපිව සම්බන්ධ කරගන්න. අපි සංස්ථානෙට අපි උදව් කරනවා. එයාලට එයාලා කරදරයක වැටලා ඉන්නවා නම් අපි විදුව මැදිහත් වෙලා උදව් කරනවා. එයාලට උදව් කරන ගමන් තමයි අපි මේ වැඩසටහන ටිකක් කරගෙන යන්නේ. එහෙනම් ලබන මාසේ අපි හම්බෙමු තවත් වැඩසටහනකින්. ඉතින් අද අපිට ඔබතුමන්ලා මෙයලා සිදෙන දන එකතු වෙලා අපි මේ කරපු අපි පිළිගත්තා. අපි සංග්‍රහ කරා අපිට සුහදව මේ වැඩසටහන කරගෙන යන්න උදව්. අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ලබන මාසෙත් අපි මේ වගේ දවසක හම්බෙලා මේ වගේ වැඩසටහනක් කරගෙන යමු. ඉස්සරහට මේ ව්‍යාපෘතිය ඉවරුණත් අපි ඔයාලත් එක්ක ඉන්නවා. ඉදිරියේදී වැඩසටහන වලට අපි ඔයාලව සම්බන්ධ කරගන්න. අත්කෝ අනිත් එක තවත් එකක් මේ මේ මිස්ල ඇවිල්ලා අපි විනාශ වෙන දේවල් ටික පොස් ආරාමය මාළුට විතරණ ගන්නේ. අපි අමතර දේවල් පොඩි ළමයිට පෝෂණ ඒවත් දේවල් කරලා පුරුදු කරාට බොහොම ස්තුතියි. හරිද?